ස්වාම වහසේ මලක් පූජා කළ පමණින් දෙවුලොව සැප ලැබෙන බව බණකතාවල සඳහන් වේ. නමුත් එතරම් කුඩා පිනකින් වුවත් එවැනි සුගතියක උපතක් ලැබී හැකිවන්නේ කෙසේද. ඒ සිත කර්මයේ කර්ම පලවසයෙන් පැහැදිලිකෝදනමෙන් කාරණිකව ආයාචනා කරමින්. නැතහොත් බොහෝ පිරිසට සිතනු ඇත්ත මේවා හුදෙක් කතා පමණක් යන්නය ඔබ වහන්සේට නිරෝගී සම්පත්්‍යය ලැබේවා කියලා. කවනාවන්ත ගුණබර සත්පුල්ස පින්වර්ත්නී. පින්කමක් පුංචිහෝ ලොකුවෙන්නේ ඒ කරන කෙනාගේ ස්වභාවයත් බාහිර ලබනයගේ ස්වභාවනොත් අනුව. කරන කෙනගේ පූරමුංචන අපරචේත්නා මෙතිින්දි වැදගත්. බාහිරව ලබන උතුමාන්ගේ ගුණේ මටින්දී අතිසයින් වැදගත්. තමන් ගුණධරම රකිමින් තමන්ට වඩා ගුණදරමවල වැඩි පිරිසක් ඇසුරු කරගෙන සිදුකරන පූජාවක ආනිසංසය අතිසයීම පබලයි. කැලේට ගිහිල්ලා උක්තඩු කෑල්ලක් බැහැටිකෝට්ටක් නමුත් ගෙනවිත් සංගරත්නයට පූජා කළොත්තේ කල්ප සේදහස් කනං විපාක ලැබෙනවා. තමන්ගේ සීලාදී ගුණ දර්ම වගේම සංගරත්නය උතුම් සීලාදී මහපබල කුණ ධර්මහින්දා. පින්වත්න මලක් පූජා කළ හම ඒක කුඩා පිනක් කියල ඔබ හිතුවාට ඔබ මල්පූජා කරන්නේ මේ ලෝකේ තුන් ලෝකයේම අක්‍රවූ සාන්තිනායක බුදුරජාණන් වහන්සේට. ගුණෙන් අනුවන බුදුරජාණන් වහන්සේ හා සමමට්ටමකට වෙනත් කිසිවකුට පත්වෙන්න බෑ පත්වෙනවා නම් බුදුරජාණන් වහන්සේ නමක් පමණක් වෙන්නට ඕනි. එතකොට භාග්‍යවාත ලෝගුරු බුදුරජාණන් වහන්සේටම යම් කිසි පිින්වතයකූ පින්වතියක් මල්පූජා කළෝතින්. පිින්වත්නී ඒ පිනී විපාකය සුගතයෙන් සුගතියට පමුණුවනවා ඒක මේ විද්‍යහත තේරුන්ගන්න. හැමදා මල්පූජා කරන කෙනෙක් හරි. නැත්ම් කලින් මල්පූජා කළ කෙනෙක් හරි. මෑන වෙලාවේදී ඒකෙනගේ කොතරං කරම තිබ්බත් ගරුග කරම තිබ්බේ නැත්නම්. මානාසන්න වෙලාවේදී අර කලින් මල්පූජා කරපයක බොහෝම සතුටි හිතින් පූරමුංචන වගේම අපරචේත්නාත් බලවත්වම තබාගෙන සිදුකරගෙන තිබ්බා නම්. ජීවිතයේ ඒ මල්පූජා කිරීම බොහෝම සතුටුදායක විදිහට අනුමෝදන් වෙලත් තිබ්බනම්. ඒය සිහිපත් වුුණොත් මානාසන්න චිත්තවීතියේ ඒ ජවනයන්ට පින්වත්නය කරම කරමණනිමිති ගත්නමිති විදිහට මේ මල්පූජය කිරීම ආරම්මණ වනුවතින් ඒ ජවනයන්ගීින් පස්සෙ තදාරම්මන බවාංගාදී ඇතිවහෝ නැතිව. චුතසිත ඇතිවුනාට පස්සේ ප්‍රතිසන්දිය වෙන්නේ අද ජවනයන්ගේ විපාක ඉතින් කොහොමද කෙනේ දිව ලෝකයේ උපදි න්නේෑ කියන්නේ. මනුස්ස ලෝකේක කෙනෙක් කුපදින් ැහැයි කියන්න කොහොමද. කුසලේ නම් මානාසන්න චිත්තවීතයේ ආරම්මනය වුනේ. මල්පූජා කිරීම නම් මට්ටකුන්්ඩලී වගේ භාගිවතුන් වහන්සේගේ ඡායාවනම්. නැත්තම් මණ්ඩුක ගෙන්බට වගේ භාගිවතුන් වහන්සේගේ ඒවතුම් හඬනම්. ඒ මොහොතේ අලෝබදෝ සමුහුව කෙන හේතු යෙදන සිතක් නම් ඇතු වනේ. මනුස්ස දිවිය සුගති ඇරෙන්න්න වෙන කොහේදීයයි උපත්තේ ලබන උපත ලබන්න ඕනෙ සුගතියේම තමයි. පිින්වත්න හිතයි හිතේත්න චෛත සිග ධර්මයි ඒ ඒ කටයුතුවල යොදවාලන චේතනාවට අපි කර්මය කියල කියනවා. භාගවතුන්හස කර්මය කියල දෙේසනා කළා. එතකොටේ හිතයි හිතේෙන්න චෛල්සික ධර්මයි කුසල්ල උනහම. කුසල ධර්මයෝ උනහම. පිින්වත්නී ඒ කරමය අනුව චුතියෙන් පස්සේ ඉතින් තියෙන දීට ගැලපෙන හිතක් නෙමෙහිදීළඟට පහළවෙන්න ඕන. පැහලවෙන්න ඕන කුසලේ නම් කුසරේට ගැපෙන හිතක්. හැබැයි පින්ංවර්ත්නේ ඕන තරම්පින්කර්න උදවයට පුංචිහෝ අකුසලුනත් මතුවෙන්න පුළුවන්. මෙතන පුංචි අකුසල්කෙ ලකි වේ අසද්දසදාානයේ තරම්ම පැබල නෑන අරය මල්ලිකාදේවයේ ස්තිරිසන් සථයක් එක කරපුයි සංසර්ගය. නමුත් මසදුස මහාදානේ දුන් වු මල්ලිකාදේ වයට. ඒ නෙමේ සිහි පත් වනේ. පිරිිසන් සතෙක්කෙක්ක සංසර්ගයේත්නුවේක, කොසෝරත්තුමා රවටපු සිදුවීම. එනිසා ඇයට දුගතය උපදින සිද්ධ වුණා. එනිසා පිින්වර්ත්න කරම කර්ම පල විපාක දෙන්නේ ධර්ම ස්වභාවේ අනුව හීතුපල් ධර්මයන්ගේ කියා කාරීතය අනුව ඔය ඇත්තූ ගුණයිෙන් අනුවන භාගිවතුන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය අරමුණු කරගෙන සිදුකන පුන්න කරමයු මහත්වල මහනිසංසගෙන දෙන පින්කම් බව දැනගෙන ඔය පුුණ්‍යවාන්තවේ හැකිතාක් ධර්මී හැසෙන පින් අංකරගන්න චෘතිපතිසන්ධ ස්වභාවයක් තේරුම් ගන්න මානා සන චිත්තවීතී හැටිත්තේ රුන්ගන්න සසරය ස්වභාවයක්ත්තේ රුන්ගන්න මේ මනුස්ස ජීවිතීම මඟ පල්ලබන අධස්ථානයෙන් කටයුතු කරගන්නට වග බලාගන්නට ඕන මේවා හුදෙක් කතාන්දර නෙම පින්ංවත්නී මේවා හුදෙක් සිදුවන කියයා පටිපාතියමයි, හීතු පල ධර්මයන්ගේ කියාකා රීත්වයක් වුණු ධර්මතා සමුදායක සවභාවය තේරුන්ගත්තහම ඔය ඇත්තන්ට මේ හොන්තට වැටහෙන්න්නට පටන් ගනිවී.